දහතු විග්‍රහ කරගන්නකොට දැන් අපි හිතමු මේ මේසේ පටවි දහතු කියලා අපි හිතමු ඔබට ගොඩක් අයද මේ ගිහින් තියෙනවා ගොඩක් අයද මෙතන මේ දහතු සංකරණයක් කියලා අදහස නැහැ ඒ කියන්නේ පටවි ආපුව තීජෝ ආය ඔක්කොගෙම සංකරණයක් තියෙන්නේ ප්‍රකට වින පටවි ගතිය නිසා මේ තේරෙන්නේ කි ඒ මොනවද ෆිසික්ස් මොකද්ද ගණන දෝ වායු සංගතන ෆිසික්ස් බුදුරණන් වහන්සේ මොකද කියන්නේ ඇයි අපි ෆිසික්ස් කරන්නේ බුදුරණන් වහන්සේ ప్రత్యක්ෂ ඝන පටවි බව පෙන්නුවේ අපට තේරෙන්නේ ඊට වඩා හොඳට තේරුම් ගන්න ලැබෙනවා මොකද්ද ගත්තාම ෆිසික්ස් දාගත්තාම ඒ ඇයි එහෙම කරන්නේ අනේ බුදුරණන් වහන්සේට තේරුම් නැහැ ඉච්චර ඒ නිසා බෞද්ධ විද්‍යාඥ කීපු ටික ගන්න ඕනේ අන්න මොකද්ද නැත්තේ ශ්‍රද්ධාව නැහැ ඊළඟට අපි අද කියනවා නේද කතාව මේ විද්‍යාඥයෝ හොයාගත්ත දේවල් බුදුරණන් වහන්සේ අතීතේ හොයාගත්තා කියනවද නැද්ද කියනවා හැබැයි අපි කියන්නේ බුදුරණන් වහන්සේ උසස් කරලා වෙන්න නැනේ අපි කියන්නේ අනේ ඒකවල මේ විද්‍යාඥයෝ බුදු වෙලා ඇයි බුදුර හොයාගන්න දේ විද්‍යාඥයෝ හොයාගෙන තියන බුදුරු නිවන නැද්ද අපි එතනින්ම චෝදනා කරලා ඉවරයි අනේ බුදුරණන් වහන්සේලා ගොඩාක් ලෝකේ ඉන්නවා විද්‍යාඥයෝ ටිකත් බුදු වෙලා ඇයි ඒකනේ බුදුරණන් වහන්සේ හොයාගත්ත දේ අලුතේ කාරේ හොයාගත්ත විද්‍යාව මොකක්ද මේ චෝදනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ඉතින් ධර්මය අහුවෙද්ද ධර්මය අහුවෙන්නේ අහන ක්‍රමී වලදී ඉගෙන ගන්න ක්‍රමී වලදී මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු විග්‍රහයට යන්නේ නැහැ අපි යන්නේ සමාජයට අනුගත වෙච්ච විග්‍රහයකට අපි යන්නේ අපට තියෙන විග්‍රහයකට එතුමුතුනේ මේක ලෝකයක් තියෙනවා ෆිසික්ස් ඇත්ත ලෝකේ බෞද්ධ විද්‍යාව ඇත්ත හැබැයි බෞද්ධ විද්‍යාව කියන්නේ භෞතිකත්වයේ ලෝකෙ දිනුවා බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකෝත්තර විග්‍රහය ලෝකෙින් එතර වෙන විග්‍රහය. එතර වෙන විග්‍රහය මේ ලෝකෙට ගලපන්නේ ඇයි? ඇයි බුදුරජාණන් වහන්සේ අවකාශයේ උරලක් කරන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේ කියන සත්‍යම පිළිටවා ගන්න බැරි? අපි අපේ ගෝණින් මේවට ගලප ගලප මොකද කරන්නේ? අනේ අපි තුලින් ධර්ම මාර්ගය අහිමි කරගන්නවා. ශ්‍රද්ධාව අහිමි කරගන්නවා. අපි අනාය මිත්‍යා දෘෂ්ටිකේ සමාදන් කරනවා. අනාර්ථයට යොමු කරනවා. මනාකොට දේශනා කර මොකද්ද මනාකොට දේශනා කරේ ලෝකෙින් එතර වෙන ධර්මය හොඳට තේරුම් ගන්න අපට විඳනයක් ලබන්නේ යමක් නොලැබෙන විදිය ධර්මය ඒක මනාකොට දේශනා කර කොතනකවත් ලබන විදියක් නැහැ අන්නේ ධර්මය මම විවෘත කරා දේශනා කරා පෙන්නවා ඊතරම් නෙමෙයි චින්න පිළෝදෙක කියන්නේ වැරහැලි ටික අයින් කරා. කියන්නේ දැන් බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ පින්වතුනි මේ ලෝකෝත්තර වීම සඳහා සක්කාය නිරෝධ වීම සඳහා යම් කිසි ඌ සක්කායත හවුරු වෙන දෙයක් තුන එවුව නැහැ. ඒ සැබෑම ධර්ම කියන්නේ තමා තහවුරු වෙන සක්කායත හවුරු වෙන ලෝකේ තහවුරු වෙන ලෝකෙට අයිති වෙන කිසි දෙයක් නැයි වැරහැලි ඔක්කොම අයින් කරලා තියෙන්නේ. ඒ බුදුරණවහන්සේගේ ධර්මය. මනාකොට දේශනා කරා මොකද්ද මනාකොට දේශනා කරේ ලෝකෙින් ඈතර වෙන ධර්මය